දරුවෝ සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක්. තොට විද්‍යා රසය ටියුෂන් පන්තියේ 10 ශ්‍රේණියට අදාළ පළවෙනි දවස ලෙස තමයි ඔයගලන්ව මට හම්බෙන්නේ. මුලින්ම ඔයගලන්ට පොඩි දැනුවත් කිරීම ටිකක් දෙන්නම්. එතකොට මේ පන්තිය හරහා මම අපේක්ෂා කරන්නේ දරුවනේ ඔයගලන්ට 10 ශ්‍රේණියේ මුල සිට ඒ අපහසු අමාරු පාඩම් වල අමාරු කොටස් වෙන වෙනම අරගෙන ඒ දැනුම ඊට යාබදවන අමතර දැනුම කොටසක් එක්ක සම්බන්ධ කරලා නැවත හොඳට පැහැදිලිව කියලා දෙන එක. එතකොට එතනදී මම යම් යම් පාඩම් වල යම් යම් කොටස් පමණයි තෝරගන්නේ වා විභාගයට අතිශය වැදගත් සහ දරුවන්ට අමාරුයි කියලා සලකන දේවල්. උගලන්ට උගලන්ගේ අදහස් දක්වලා ඊට අමතරව වෙනත් මෙන්න මේ මේ දේවලුත් කරලා දෙන්න අවශ්‍යයි නම් ඒක කමෙන්ට්ස් වලට දාන්න. එතකොට මම ඒ ගැන සලකලා බලනවා. එතකොට මේක නොමිලේ පැවැත්වෙන පන්තියක්. මේක අපි සූදානම් කරේ ඇත්තටම මගේ සාමාන්‍ය මුදල් ගෙවලා එන තියරි පන්තියේ දරුවන් වෙනුවෙන්. එතකොට මේ පන්තිය අමතරව කරන නිසා මම ඒකට මුදල් අය කරන්නේ නැහැයි කියන තීරණයකට ගියා. ඒක නිසාවෙන් ඒක තවත් දරුවන්ට යම් උපකාරයක් වාසියක් වෙන විදිහට අපි තව ගෲප් සරහා ළමයිට මේක දැනුවත් කරා. එතකොට කිසි ගැටලුවක් නැහැ. මේක හරහා ඔයගලන්ට පුළුවන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ ලබා ගන්න. මම මේ පන්තියේදී අති බහුතරයක් ඉගැන්වීම් කරන්නේ වෙනමම මේ පන්තියට නිර්මාණය කරපු මම මහන්සි වෙලා කාලේ වැය කරලා නිර්මාණය කරපු PowerPoint presentation හරහා ඔයගොල්ලන්ට ලියන්න වෙනම පොතක් අවශ්‍ය නැහැ, නිබන්ධන අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වඩාත් ලියනවා නම් වඩාත් හොඳයි. ඒ සඳහා එක තනි කොලයක් හොඳටම ප්‍රමාණවත්. ඔතන තනි කොලයක් අරගෙන දිනය දාලා අද මාතෘකාව එහෙම දාලා එක පොඩි සටහනක්, කටු සටහනක් වගේ එක කොලේ එක පැත්තේ හදාගන්න. ඒක බොහොම පහසුයි ඔයගොල්ලන්ට ඉගෙනගෙන යන්න. පන්තිය තුළ ඔයගොල්ලන්ට කාටවත් මයික්ස් ඔන් කරන්න අවසර නැහැ. මයික්ස් ඔන් කරලා ප්‍රශ්න අහන්න අවසරත් නැහැ. ඔයගොල්ලන්ට යම් යම් අදහස් දක්වන්න, කමෙන්ට්ස් දාන්න, එහෙම නැත්නම් මොනවා හරි ප්‍රතිචාරයක් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් chat box එකෙන් එවන්න. මොකද ඔයගොල්ලන්ගේ අහන direct ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් අපිට කාලය මදි වෙන්න පුළුවන්. මොකද මේ සම්බන්ධවම විශේෂ අමතර දැනුම් පද්ධතියක් එකතු කරලා තියෙනවා. දරුවෝ ඒකට බොහොම උනන්දුයි, ආසයි. ඒක නිසාවෙන් දරුවෝ තව තව ඒක තුල ප්‍රශ්න අහන්න ගියොත් එහෙම අපිට කාලය සීමා වෙන නිසා අනිත් එක ළමයි ප්‍රමාණයත් එක්ක යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි පටන් ගමු. මම ෂෙයා කරන්නම් පාඩම. හොඳයි. මම පාඩම් තෝරගද්දී සියලුම පන්තිවල පළවෙනි පාඩම අතහැරියා. හේතුව තමයි ඒ පාඩම හැමෝටම ලේසි. මොකද ඔගොල්ලෝ නිතරම බලන, හැමතිස්සෙම බලන පාඩම උනේ ඒක නිසා. ගොඩාක් අය පළවෙනි පාඩම හරි උනන්දුවෙන් ඉගෙන ගන්නවා, හරි උනන්දුවෙන් පාඩම් කරන්න පටන් ගන්නවා. නමුත් අපේ රටේ තියෙන මිනිසුන්ගේ තියෙන ලොකුම වැරද්ද තමයි පටන් ගන්න දේ අකන්නව කරගෙන යන්න තරම් කොන්ද සවිමත් නැතිකම. හරි. එහෙම නැත්නම් මානසික පුහුණුව හෝ මානසික හයිය නැතිකම. ඒක නිසා වෙන මුල් පාඩම් කොහොමත් ඔයගලන්ට පුළුවන් අනිත් එක ජීව විද්‍යා පාඩම. ඒක නිසා මම තීරණය කළා කෙලින්ම දෙවෙනි පාඩමට යන්න. උතර මුළු පාඩමම අද සාකච්ඡා කරෙන්නේ නැහැ. හරි, මේ පාඩමේ කොටස් අපිට ඕන තුනකට වගේ වෙ කරගන්න පුළුවන්. එකක් තමයි අපේ මේ චලිතයට අදාළ මූලික සංකල්ප ටික, ඒකේ අදහස තේරුම් ටික, අවබෝධය, ඊළඟට ඒ සම්බන්ධ සමීකරණ ඒකක වගේ දේවල්. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් වෙනම අපිට ක්ලාස් එකක් arrange කරගන්න පුළුවන් වෙනම දවසක්, මේ revision එකේම තව දවසක් විදියට අපිට ඒකේ ගණන් හදන්න. ඊට අමතරව ඔයාලා කවුරුත් වොමනයි කියලා හිතාගෙන ඉන්න අවශ්‍යයි කියලා ඉල්ලන ප්‍රස්තාර කතාව. හරි. එතකොට අද අපි කතා කරන්නේ මූලික සංකල්ප ටික. හරි. බලමු භෞතික රාශි සායකක physical quantities and units. මම සමහර වෙලාවට ඉංග්‍රීසි වචන ප්‍රසන්ටේෂන් එකේ දාලා තියෙන්නේ. දැන් ඔය දරුවෝ අන්තර්ජාලයත් එක්ක බොහොම හිතවත්. හරි. ඒක නිසා ඔයගලන්ට මේ ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා
සමහර දේවල් සර්ච් කරලා ඉගෙන ගන්න උපකාරී වෙන නිසා ඔගලන්ට දැන් මේ ටියුට් එක වශයෙන් මේක හම්බෙලා නැහැ ටියුට් එකක් වෙනම හදලා නැහැ අපේ ටියුට් එක වෙන්නේ මේ PowerPoint presentation එකම තමයි විශේෂ දේ තමයි මේකේ notes වලට අමතරව මම ඊට සම්බන්ධ වෙන වෙනත් වැදගත් වෙන ඔයගොල්ලන්ට වෙනත් පන්තියකින් හෝ ඔයගොල්ලන්ට ලබා ගන්න බැරි විශේෂ දැනුම් පද්ධතියක් මම එකතු කරලා තියෙනවා ඒ මේ ඉගෙන ගන්න දැනුම තහවුරු වෙන්න තව ඔයගොල්ලන්ගේ ජීවිතයටත් ගොඩක් වටිනා වෙන්නේ එතකොට විභාගයට ඔයගොල්ලෝ විභාගයට ටාගට් කරන නැත්නම් විභාගයට වැදගත් වෙන ඔයගොල්ලන්ට අවශ්‍ය කොටස් ටික දාලා තියෙන slides වල මම මේ විදිහට පැත්තේ වම් පැත්තේ උඩ නෝට් කියලා දාලා ඇතී එතකොට ඔයගොල්ලන්ට පහසුයි නෝට් එකට දාගන්න ඕන මේ ටික පමණයි කියන එක ඊට අමතරව Taman අනාගතයේ සමාජයේ ශක්තිමත් මිනිස්සු වෙන්න ඔයගොල්ලන්ට මේ ලැබෙන අමතර දැනුම අවශ්‍ය නම් වෙනම එක දාගන්න මම කොහොමත් පන්ති අවසානයේ මේ PowerPoint presentation එක PDF විදිහට save කරලා පන්තිය ඉවරුණු වහාම group එකට යොමු කරනවා ඔයගොල්ලන්ට ඒක ඊට පස්සේ සුරක්ෂිත කරගන්න පුළුවන් ඊට අමතරව YouTube එකට අපි මේ පාඩම දානවා ඔයගොල්ලෝ ඉගෙන ගන්න අය නැවත වතාවක් මේක අහහ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් හොඳයි භෞතික රාශි සහ භෞතික රාශි සහ එකක එතකොට භෞතික රාශියක් කියන්නේ මොකක්ද අපිට ප්‍රමාණාත්මකව මැනලා කියන්න පුළුවන් එකක් තමයි අපි භෞතික රාශියක් කියලා කියන්නේ මැනලා කියන්න පුළුවන් එකක් හරි මෙන්න මෙච්චරයි කියලා ඉලක්කමකින් කියන්න පුළුවන් එකක් තමයි අපි භෞතික රාශියක් කියන්නේ අපිට ඕන මිනුමක් කියලා කියන්නත් පුළුවන් හරි එතකොට දැන් අපි දුර කියන එක මැනලා ඉලක්කමකින් කිලෝමීටර්ස් වලින් හරි මීටර්ස් වලින් හරි මෙච්චරයි කියලා ඉලක්කමක් අපිට කියන්න පුළුවන් මයින්න පුළුවන් එහෙම මයින්න බැරියව තියෙනවනේ ඈ දැන් ආදරය කියන එක මයින්න බෑනේ ආදරය ලීටර් මෙච්චරයි කියලා කියන්න බෑ හරි තරහව ටොන් මෙච්චරයි කියලා කියන්න බෑ මං ග්‍රෑම් පහක් ඔයාලට ආදරේ කියන්න බෑ හරි එහෙම මයින්න බැරි දේවල් තියෙනවා නමුත් මයින්න පුළුවන් දේවල් තියෙනවා දීග්ග නේ ස්කන්ධය බර හරි වේගය හරි මේව මැනලා ප්‍රමාණයක් කියන්න පුළුවන් මෙන්න මෙච්චරයි කියලා එහෙම වට අපි භෞතික රාශි කියනවා එතකොට ඒකකයක් කියන්නේ අර භෞතික රාශි මයින්වනේ ඒ මයින් මිනුමේ කිසියම් තෝරගත්තු කොටසක් තමයි අපි ඒකකයක් කියන්නේ උදාහරණයක් ඔයගොල්ලෝ දන්නවා සෙන්ටිමීටරක් කියන්නේ සමනෙන් මගේ නම් මේ ඇඟිලි පුරුකක් විතර මහත්තට වගේ තියෙන කොටසක්. ඒක ඒ දිග කියන මිනුමේ යම් කොටස පොඩි කොටසක්. ඒක අපි අරගෙන සෙන්ටිමීටරයි කියලා අපි කියනවා. එතකොට බොහොම චූටි කොටසක් අපි අරගෙන අර සෙන්ටිමීටරෙන් 10 පංගුවක් මිලිමීටර එකයි කියලා. අපි සැලකිය යුතු මෙච්චරක් දුරක් අරගෙන මේ වගේ දුරක් මේ අත දිග වගේ දුරක් අරගෙන සම්මත කරගෙන මේක මීටරයි කියලා අන්තර්ජාතික වශයෙන් හදාගෙන අපි ඒක පාවිච්චි කරනවා. भौतिक राशि අනිවාර්යෙන් මේ සියල්ල දැනගෙන ඉන්න ඕන මේ වගේ තේරුම මම තව ටිකින් කියලා දෙන්නම් මේ ඒකක නම් අනිවාර්යෙන් ඔයගලගේ මතකයේ තියාගන්න මේ O level syllabus එකේ තියෙන මුළු සියලුම භෞතික රාශි සහ ඒකක නෙමෙයි මේ පාඩමේදී ඔයගලන්ට වැදගත් වෙන භෞතික රාශි සහ ඒකක මෙතන නැති එකකුත් තියෙනවා මම ඒකත් ඔයගලන්ට කියන්නම් මට දාගන්න බැරි වෙච්ච එක බලන්න දිග දුර එහෙම නැත්නම් විස්ථාපනය ඔයගලන්ට දිග කියන එක නෙමෙයි මේක හම්බෙන්නේ දුර හෝ විස්ථාපනය දිග දුර විස්ථාපනය පිට අමතරව කියනවා නම් පළලක් නේ උස මේ සියල්ලම අපි මයින සම්මත ඒකකයි අපි සම්මත කරගෙන තියෙනවා මෙන්න මේකෙන් අපි ගණිතයේදී අපි ගැටලු විසඳමු මේ වගේ එකක් අනිත් එකක දාලත් කරන හදන්න පුළුවන් නමුත් සම්මත ඒකකය කියලා අපි සලකන්නේ මීටර්ස් ඊට අමතරව වෙනත් ඒකක තියෙනවා සෙන්ටිමීටර් මිලිමීටර් කිලෝමීටර්ස් හරි අපි ගණන් වලට සාමාන්‍යයෙන් යොදා ගන්න මේ සම්මත ඒකකය වෙනත් ඒකක දාලා හදන්න බැරිමත් නැහැ අපි සම්මත ඒකක තමයි බහුලව යොදා ගන්නේ අපිට වෙනත් ඒකක කිරිබොත් අවශ්‍ය නම් අපි ඒක පරිවර්තනය කර ගන්නවා මේ මට්ටමට ඊළඟට ස්කන්ධය මයිනේ කිලෝග්‍රෑම් එතකොට ඒක සිම්පල් k සිම්පල් g කාලය තත්පර සෙකන්ඩ්ස් කියන අදහසින් තත්පර වේගය ප්‍රවේගය කියන දෙකම මයිනේ ms ශ්‍රේණියකින් තමයි හරි
ඒ දෙකේ මිනුම් ඒකක සමානයි වේගය ප්‍රවේගය වචන දෙකත් එකට යන්නේ එකම ඒකකේ ms ඍණය එක අපි ඊට පස්සේ තමයි මේ පාඩමේදී ත්වරණය මන්දනය ඉගෙන ගන්නේ වේගය ප්‍රවේගයට පස්සේ ඒතර ත්වරණය මන්දනය මන්දනය කියන්නේ ත්වරණයේම අනිත් පැත්ත ඍණ ත්වරණය කියලා අපි කතා කරන්නේ එතකොට මේක ms ඍණ දෙක මේක ms ඍණ දෙක හරි හරි ms ඍණ දෙක මේ ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕන තමන්ට මතක නැත්නම් මේක සමහරට ඔයගලන්ට cn එක ලකුණක්ම කෙලින්ම ඉවත් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හේතුව ඔයගලන්ගේ ඕලෙවල් විභාගෙදී mcq දානවා ඒකක සම්බන්ධව ප්‍රශ්නයක් විදියට නේ හරි අමතර දැනුමක් මම එකතු කරා බලන්න මූලික භෞතික රාශි හතක් තියෙනවා මේ වෙද්දී අපි යොදා ගන්න භෞතික විද්‍යාවේදී length mass time temperature electric current plus luminous intensity amount of substance ek yani length kiyanne diga mass kiyanne skandaya ඊට පස්සේ කාලය උෂ්ණත්වය මේ වහුරුයි plus විදුලි ධාරාව මේ ටික මේ ඔක්කොම ඕගලන් ඔලිවර් සිලබස් එකේ හම්බ වෙනවා හැබැයි මේ luminous intensity එහෙම නැත්නම් දීප්ත තීව්‍රතාවය කියන එක නම් ඔයගලන්ට හම්බෙන්නේ නැහැ ඒක ටිකක් ඉහළට ඉගෙන ගද්දි හම්බෙන්නේ මේ ඕලිවර් වලට අදාළ වෙන්නේ ඊළඟ එකත් ඔයගලන්ට හම්බ වෙනවා द्रव्य प्रमाण अरे එතකොට මේ 7න් 6ක් එක්කම ඔයගොල්ලෝ ගනුදෙනු කරනවා හරි මේවා අන්තර්ජාතිකව පිළිගන්න භෞතික මිනුම් හරි භෞතික රාශි හරි 7 එකෙන් 6ක් තියෙනවා මේ 6 පිළිබඳව දැනුම තියෙන්න ඕන හරි එතකොට මේ ලුමිනස් ඉන්ටෙන්සිටි එහෙම නැත්නම් දීප්ත තීව්‍රතාවය කැන්ඩලා වලින්මයි මේක CD ඒක විතරයි නැත්තේ අනිත් ඔක්කොම ඔයගොල්ලන්ට තියෙනවා එතකොට මේ බලන්න දිග දිග නුරාකු ස්ථාපනයක් ඔක්කොම අදාළයි ඒක මීටර් එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම් කාලයේ තත්ත්වය අපි දැන් කතා කරා උෂ්ණත්වය කෙල්වින් හරි උෂ්ණත්වය කෙල්වින් එතකොට කැපිටල් K ඊට පස්සේ විදුලි ධාරාව ඒක ඇම්පියර් වලින්මයි හරිද වෝල්ට්වත් වෙන මොකුත් නෙමෙයි වෝල්ට් වලින්මයි නේ විභවාන්තරය ඕම් වලින්මයි නේ ප්‍රතිරෝධය විදුලිය එතකොට විදුලි ධාරාවමයි නේ ඇම්පියර් ඒක කැපිටල් A ඒව පවා හරියට දැනගන්න තසේ ද්‍රව්‍ය ප්‍රමාණය අපි මයිනේ මවුල වලින් රසායන විද්‍යාව දෝකලන්ට හම්බ වෙනවා ඇති අපි ඒ පාඩනොත් ඉදිරියේදී කරනවා බලන්න මීටරයක් කියන්නේ මොකද්ද කියන එක හරි එතකොට මීටරේ පිළිබඳව තියෙනවා ඩෙෆිනිෂන් එකක් හරි අර්ථ දැක්වීමක් හරි අංක 1ට මම මෙහා පැත්තේ රූපයක් දාලා තියෙනවා ඒක අර්ථ දැක්වීමට අදාළ වෙන්නේ නැහැ මේනේ මිනිස්සේ එතකොට මෙතන ඉන්නවා සුරතල් සුමකේ කියලා හිතමු එතකොට දැන් මිනිස්සෙක්ගේ උස දල වශයෙන් පොඩි අවබෝධයක් තියාගන්න. හරි? මිනිස්සෙක් සාමාන්‍ය අඩි 6ක් අපි උසයි කියලා තමයි සැලකන්නේ සාමාන්‍ය වැඩිම මිනිස්සෙක් සාමාන්‍යයෙන් අඩි 6ක්. දැන් මම අඩි 6ට අඟල් දෙකක් විතර අඩුයි. ඉතින් ඔයගොල්ලෝ නම් ටිකක් කොට ඇති. එතකොට ඒ අඩි 6යි 6 ft කියලා දාලා දින්නේ. එතකොට අඟල් 12ක් තියෙනවනේ අඩි එකට. එතකොට ඒකත් දැනගන්න. හරි? පැහැදිලිද? අඟල් 12 තියෙනවා. එතකොට 12 * 6 72. එතකොට අඟල් නම් 72යි. මනුස්සෙගේ අඩි 6 කුස මනුස්සෙගේ සෙන්ටිමීටර නම් 180යි. ඒකල අඩි රූලක් අරගෙන අර දිග එකක් නේ අඩි භාගය රූලක් නෙමෙයි අඩියේ රූලක් හරියට අරගෙන බලන්න සෙන්ටිමීටර්ස් කීයද කියලා හුරු පුරුදු කරගන්න. යා මීටර 1.8ක් විතර උසයි. මනුස්සේ සාමාන්‍ය උස කීයද කියලා අහපුවා මීටර 5ක් 6ක් උසයි කියලා කියන්න තරම් අඥාන වෙන්න එපා. හරි මීටර 2කට අඩුයි මනුස්සෙක්. හරිද? හොඳයි බලන්න මේ බලන්න 1983 ඉඳලා. හරිද? අන්තර්ජාතික වශයෙන් තියෙනවා අර්ථ දැක්වීමක් මොකද්ද මේ මීටරේ කියන එක ගැන හරිද මේ කියන්නේ the length of the path traveled by light in vacuum during a time interval of අන්න මෙන්න මෙච්චර හරි කියව ගන්නත් බැරි තරමක් නේ right පොඩක් ඉමු හරි එතකොට බලන්න තත්තරෙන් හරිද මෙතන තියෙනවා බිංදු කීයද 1 2 3 4 5 6 7 8 ඒ කියන්නේ ඉලක්කම් බිංදු දැම්මොත් 8ක් දැන් මේක අපි 3 කියලා ගමුකෝ 299 කියන්නේ 3 කියලා 3 බිංදු 1 2 3 4 5 6 7 8යි එතකොට අපි මේක 2 මේ 2000 මේ මේ 299 කියන කැලේ අපි 3 කියලා හිතමු එතකොට අපිට ලේසි 3 බිංදු අපි දාගමු මෙහැට 3 බිංදු 8 එතකොට කෝටියට බිංදු 7යි එතකොට තව එකක් තියෙනවනේ එතකොට 43 න් එක. ඒ කියන්නේ මේ කියන්නේ ආලෝක කිරණයක්. ආලෝක කිරණයක් තත්පර 43 න් පංගුවකදී යන දුර තමයි මීටරයක් කියලා සලකන්නේ කියලා.
ආය කියනනම් ආලෝක ආලෝකයක් යන වේගය යන මං ඊළාට කියලා දෙනවා. ආලෝකය රික්තයක් තුලින්. හරි? ඔක වාතය තුලින් කියන එකත් ගන්න පුළුවන් ඕන නම්. වාතය හෝ රික්තය තුලින් කියමුකෝ. තුලින් යද්දී තත්පරෙන් කෝටි 3කින් පංගුවකදී. එතකොට හිතන්නකෝ බොහොම සුළු කාලයක්. හිතා ගන්න බැරි තරම් කුඩා කාලයක්. යන දුර තමයි මීටරය කියලා අර්ථ දක්වන්නේ. ඒක භෞතික විද්‍යාවේ අර්ථ දක්වීම මෙහෙම තමයි. හරි? ඕක තමයි නිවැරදිම මේ ඩෙෆිනිෂන් එක. හොඳයි ඊට පස්සේ ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් ඉන් ෆ්‍රාන්ස් කියලා මම පොඩි ස්ලයිඩ් එකක් දැම්මා ස්ටෑන්ඩඩ් කිලෝග්‍රෑම් කියන්නේ ලෝකේම පිළිගන්නවා දැන් කිලෝග්‍රෑම් කියන එක රටින් රටට වෙනස් වෙන්න බෑ ඊළඟට වෙලෙන්දාගෙන් වෙලෙන්දට වෙනස් වෙන්නත් බෑ බෑ කිව්වට එහෙම වෙනවනේ හරි එහෙම වෙලෙන්දාගෙන් වෙලෙන්දාගෙන් කඩින් කඩේට වෙනස් වෙන්න බෑ පලාතෙන් පලාතට වෙනස් වෙන්න බෑ හරි පැහැදිලිනේ ඒක නිසා ඒක හරියට වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ප්‍රායෝගික භාවිත වලදී තින් මිනිස්සු එහෙම කරනවා යම් යම් වංචනික ක්‍රියා. ලෝකේම පිළිගන්න. හරිද? කිලෝග්‍රෑම් එකට හැමතැනම සමාන වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කිලෝග්‍රෑම් එකේ ස්කන්ධය මේකේ සම්මත කරගත්තු ඒ හරියටම කිලෝග්‍රෑම් එකේ ප්‍රමාණයේ යම් ලෝහ කුට්ටියක් තියෙනවා මේක තියෙන්නේ ෆ්‍රාන්සියේ තියෙන. හරි? එතකොට මේ සෙන්ට් ක්ලෞඩ් කියන්නේ මේ පැරිසියට ප්‍රංශයේ අගනුවර පැරිස්නේ පැරිසියට ආසන්නව තියෙන විශේෂ විද්‍යාගාරයක මේක තියෙනවා. ඒකට මේක තමයි ලෝකේ ඒ කියන්නේ හරිම කිලෝග්‍රෑම් එක. දැන් අපි මෙහි පාවිච්චි කරන පඩි අපි හිතමුකෝ. ඒ පඩි ඉතින් කාලයක් ඇදී මලකඩ කනවා. කාලයක් ඇදී කෑලි හැලෙනවානේ. කෑලි කැඩෙනවා. හරි. එක එක දේවල් වෙනවානේ. හරි. සමහර රෙදිං නිකම් වෙන්නේ නැහැ කරනවා. හරි. ඒකට මේක එහෙම වෙන්න බෑ. දැන් අඩුපතරමේ චුට්ටි කෑල්ලක්වත් අඩු වැඩි වෙන්න බෑ මේකේ. හරි දශමයක්වත් වෙනස් වෙන්න බෑ. ඒතර මේක 1889 හදපු එක. ඒතර මේක හදලා තියෙන්නේ ප්ලැටිනම් සහ ඉරිඩියම්. ඔය දෙකම ඉරිඩියම් එහෙම අපි කතා කරන්නේ ෂය වීම ඉතාම අඩුයි. ඒ කියන්නේ මලකඩ කන්නේ මල බඳින්නේ නෑ. දැන් ඔයගොල්ලෝ දන්නා යකඩ මලකඩ කන. තඹ වුණත් වටේට යම් යම් දේවල් බැඳෙනවා. හැබැයි රත්තරන් එහෙම බැඳෙන්නේම නැති තරම්. ඊටත් වඩා මලින වෙන්නේ නැතිම ලෝහ දෙකක් තමයි මේක මිශ්‍ර කරලා හදලා තියෙන්නේ. එතකොට ප්‍රිසර්ව්ඩ් අන්ඩර් ග්ලාස් කවර්ස් උගලන පේනවා මේ වගේ වීදුරු කවර ඒ කියන්නේ වීදුරු බඳුන් කීපයක තමයි සීල් කරලා තියෙන්නේ. එතකොට අවුරුදු 129 විතර ගත්තෝ. අවුරුදු 129 එකටම මේකේ අඩු වෙන්නේ ෂය වෙන්නේ ග්‍රෑම් 0.0005. හරි? එච්චර මේ කියන්නේ බොහොම ජාන්ත අවුරුදු 129ටම මෙච්චරයි අඩු වෙලා තියෙන්නේ. හරි එතකොට මේ මේක සුරක්ෂිත කරලා තියෙනවා මේකේ මේ with 6 sister copies කියන්නේ මේ මේකේ ඔය සහෝදරියෝ copies කියලා තියෙන නේද ඒ කියන්නේ ඒ කියන විදිය ලස්සන වචනයක් ඒක ඒ කියන්නේ මේ වගේම මේ විදිහෙම හයක් තියෙනවා එහෙ ඒ කියන්නේ ෆ්‍රාන්සෙම මේ කියන මේ ලැබ් එකේම ඊට අමතරව ලෝකේ පුරා රටවල් වල ඒ වගේම තවත් මේ විදිහේ මේ ස්ටෑන්ඩඩ් එකටම ගැලපෙන ඒවා ටික තියෙනවා හරි හොඳයි ඊට පස්සේ බලමු දෛශික රාශි සහ අදිශ රාශි කියන නෝට් එක හරි වෙක්ටර්ස් ඇන් ස්කේලස් වලට සර්ච් කරලා බලන්න පුළුවන් යම් යම් දේවල් අවශ්‍ය වෙනවා හරි අපි මේ භෞතික රාශි අපි වර්ග දෙකකට වෙන් කරන පොතේ එකක් අදිශ රාශි සහ අනිත් එක දෛශික රාශි ඒතර කොහොමත් රාශියක් නම් භෞතික රාශියක් නම් ඒකට ප්‍රමාණයක් තියෙන්න ඕන විශාලත්වයක් නැත්නම් ප්‍රමාණාත්මක බව ඒ කියන්නේ ඉලක්කමකින් මෙච්චරයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕන එහෙමනම් විතරණේ අපි උඩ රාශි කිව්වා ඒතර අනිවාර්යෙන් දෛශික හෝ අදිශ වෙන්න පුළුවන් දෙකේම විශාලත්වයක් තියෙනවා හැබැයි දෛශික රාශි වල විශේෂත්වය තමයි විශාලත්වයට අමතරව එයාට නිශ්චිත දිශාවකුත් එයාට අපිට කතා කරන්න පුළුවන් මෙන්න මේ දිශාවට කියලා හොඳම උදාහරණය තමයි බලය හරි හොඳම උදාහරණය තමයි බලය එතකොට බලය කියන එක ගත්තාම දරුවනේ දැන් අපි කතා කරොත් සරලව අපි කෙනෙක්ව තල්ලු කරා කියලා හිතමුකෝ. නමුත් එයා වැටුණා අපි තල්ලු කරා ප්‍රමාණවත්ම බලයක් දීලා එයාට වැටෙන්න අවශ්‍ය බලය අපි දුන්නා කියලා කියනවා. එතකොට එයා වැටුණ බව දන්නව නමුත් කොයි පැත්තට වැටුණද කියලා දන්නේ නැහැ. අපි බලය දුන්න දිශාව කිව්වොත් මෙන්න මෙහෙන් මේ පැත්තට මෙහෙම දුන්නේ කියලා. එතකොට අපිට හොඳ අවබෝධයක් වෙනවා මෙන්න මෙහෙමයි මේ පැත්තට වැටුනේ කියලා. ඒක නිසා බලය වගේ රාශියට අපිට විශාලත්වයට අමතරව දිශාව කියන එකත් अतिशयराशि
දෛශික රාශි ලෙස අපිට හම්බ වෙනවා විස්ථාපනයේ ප්‍රවේගය ත්වරණය මන්දනය වගේ රාශි. හරි. දැන් බලය කියන එක මම මෙතන දැම්මේ නැහැ. ඒකත් දෛශික රාශියක් තමයි. දැන් පීඩනය කියන එක මම මේකේ දැම්මේ නැහැ. ඒක අදිශ රාශිය. හොඳයි. ඊළඟට වැදගත් කාරණාව දුර සහ විස්ථාපනය. Distance and displacement. එතකොට දුරට කියන්න පුළුවන් හොඳ අර්ථකීමක් තමයි මුකක් හරි ගමන් පතේක මුළු දිග කිසියම් ගමන් පතේක තියෙන සම්පූර්ණ දිග. එතකොට මුළු දිගනේ අපිට මොකක් හරි ගැටලුවක් කිව්වොත් ඒ ගැටලුවේ තියෙන සම්පූර්ණේ කතාවේ කියන ඒ අදාළ ගමන් කිරීමේ දිගවල ටික එකතු කරා නම් අපිට මෙන්න මේ පැත්තට මෙච්චරක් මීටර් මේ පැත්තට මෙච්චරක් මීටර් ඔහොම ඔහොම කියලා කියයිනේ. ඒ කියන ඔක්කොම ටික එකතු කරලා කිව්වනම් ඒක තමයි අදාළ වෙන දුර වෙන්නේ. පැහැදිලි? එතකොට විස්ථාපනය කියන්නේ ආරම්භක පීඩුමයි අවසාන පීඩුමයි අතර තියෙන කෙටිම දුර. දැන් මේ රූපේ බලන්න A සහ B. එතකොට distance මෙන්න මේ නිල් පාටින් දක්වලා තියෙන යා ගිය ගමන්පතේ මුළු ගමන්පතේම අපි දිග ගත්තොත් ඒක තමයි අදාළ වෙන ඒ දුර. එතකොට A අතර A සහ B අතර තියෙන කෙටිම දුර මේ කෙලින් තනි කෙලින් අඳින ඉරක්නේ. ඒක අපිට එතකොට කෙටිම දුර අපිට තනි කෙලින් අඳින ඉරක් ඒක අපිට විස්ථාපනය කියන්න පුළුවන්. ඊට අමතරව තවත් අර්ධකීමක් අපිට කියන්න පුළුවන් විස්ථාපනය කියන එකට එක තැනක ඉඳලා තවත් තැනකට තියෙන වෙන සරල රේඛීය ඈත්වීම. පැහැදිලිනේ? A සිට B දක්වා වෙලා තියෙන සරල රේඛීය ඈත්වීම. දෙකෙන්ම කියන්නේ එකම අදහස. එතකොට දැන් මේ වගේ ගණන් කොටස්ම මෙතන එක් කරලා නැහැ. අපි ඒකට වෙනම, ඒ කියන්නේ ඊළඟ දවසකදී අපි බොහෝ දුරට ඊළඟ සතියේදී මේකේ ගණන් කොටස් ටික අපි යොදනවා. එතකොට මම ඒක තීරණය කරලා ඕගලන්ට කල් ඇතුව ප්‍රශ්න ටිකක් එවලා එදාට සාකච්ඡා කරනවා නැත්නම් එවලෙම සාකච්ඡා කරනවාද කියන එක ඕගලන්ට ගෲප්ස් හරහා දැනුවත් කරන්න. හරි. පුතේ මෙන්න මේකයි. ඔයාලා අනිවාර්යෙන් මේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාවත් එහෙම තමයි. විශේෂයෙන් මේ කොටසදී මෙවවා තේරුම් ගැන ඔළුවට දාගන්න එකම තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව කටපාඩම් කරලවත් හරි ගානක් එකමච්චුවේ විදිහට හදාන ගිහිල්ලවත් උගලන්ට විභාගෙන් ඉහළට එහාට යන්න බෑ. ඒහිකට යන්න බෑ. වැරදිලා ගියත් ඔයාලට එතනින් එහාට උසස් පෙළට නම් යන්න බෑ විද්‍යා ගණිත විෂයන් එක්ක. හරි. මොකද ඝන ඔගලෝ හිතාගෙන ඉන්නේ මේකේ ඝන හදාගත්තොත් ගොඩ ඒක තමයි මාර්ම වීර ක්‍රියාව කියලා. හරි. ඒක බොහොම වැරද්දක්. ඒ කියන්නේ එහෙම එකක් නෑ. ඒ කියන්නේ ගණන් හදනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. අනිත් එක ගණන් හදන අය කියන මිනිස්සු මහා ලොකු අයත් නෙමෙයි අද කාලේ. හරිද? ඒ ගාණෙන් එයා ඉදිරිපත් කර සංකල්පය තමයි වැදගත්. වරද වටා ගන්න එපා. ගණන් හදන අය හොඳ නෑ කියන්නේ ගණන් සර්ලා හොඳ නෑ කියලා නෙමෙයි කියන්නේ. ඒ ගණන් සර් ඒ ගාන විසඳන එක නෙමෙයි. ඒ ගාන විසඳන්න ඔහුට තිබ්බ සංකල්පමය හැකියාව. ඒක තේරුම් ගැනීම. ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද ගණන් හදන්න ඇති තරම් ඉතින් කැල්කියුලේටර්ස් තියෙනවා. හැබැයි ගාන හදන්න නිර්මාණය කරන්න තමන් දැනගන්න එපේ. හරි. හොඳයි. ඊළඟට අපි යමු. හරි මගේ ඊළඟ ස්ලයිඩ් එක අපි පොඩ්ඩක් බලමු. ඔය දුර සහ දිග ගැන එහෙම නැත්නම් විස්ථාපන ඔය වගේ අපි කතා කරද්දී අපි පෘථිවිය ගැන පොඩ්ඩක් දැනගෙන යන එක හොඳයි. පෘථිවි වාසියෙක් විදියට සාමාන්‍යයෙන් අපේ පෘථිවිය ගත්තාම අපි 12700ක් කියලා කියනවා. ඔක දල වශයෙන් නැත්නම් 13000ක් විතර විස්කම්භයක් තියෙනවා අපේ පෘථිවිය. ඒතර 12742යි හරියටම මීන් වැලිය එක මධ්‍යන් අගය. මොකද අපේ පෘථිවිය හරියටම ගෝලාකාරයි කියලා හිතුවට එහෙම ගෝලාකාර නැහැ. හරිද? හරි පොඩි පොඩි බිත්තර shape එකක් යන්තම් තියෙනවා. ඊට අමතරව කඳු තැනි තලා එහෙමත් තියෙනවා. හරි. දැන් එවරස් කන්ද එහෙම ගත්තොත් ඒක කිලෝමීටර් 8000ක් විතර 1540ක් වගේ මට මතකයි. හරිද? කිලෝමීටර් 8ක් විතර උසයි. එතකොට ඒක එතනින් මෙන්නනම් මේක මේකට තව 8ක් එකතු වෙනවා. එහෙම වෙනවනේ. මෙදාගියක් ගන්න 12700 අඩුම තරමේ මේ 13000ක් විතර මේක පළලයි කියලා දැනගන්න. එතකොට අපි බැලුවොත් පෘථුවියේ සිට සූර්යයා දක්වා තියෙන විස්ථාපනය. ඒකත් වෙනස්නේ. මොකද පෘථුවිය ගමන් කරන්නේ ඉලිප්සාකාර මාර්ගයේ. එතකොට ඒකත් මධ්‍යගිය තමයි ගන්න. එතකොට ඔයගලන්ට මේකේ තියෙනවා හරීම මේක වල තියෙනවා ඇති මේක මේ ආසන්න වර්ගන තියෙන ගානක්. එතකොට විස්ථාපනය බැලුවොත් පෘථුවියේ ඉඳලා දැන් මේ ඉලක්කම කියව ගන්න බැරි ප්‍රශ්නයක් ඇති. හරි මෙතන තියෙනවා බිංදු 7ක්. එතකොට කෝටියට බිංදු 7යි. එතකොට කිලෝමීටර්ස් කෝටි 16ක් තියෙනවා මෙතන ඉඳලා
සූර්යා දක්වා. එතකොට බලන්න අපේ මුළු පෘථිවියේම විස්කම්බේ ගත්තොත් කිලෝමීටර් 12000 ගන්න. එතකොට කෝටි 16ක් කිලෝමීටර්ස් කියන්නේ ලොකු වෙනසක් නේ. හරි. එතකොට හඳට තියනවා මෙහි ඉඳන් කිලෝමීටර්ස් 384000ක් පමණ. එතකොට හඳ ආසන්නයි බව දන්නවා. ඔය 51යි කියලා දාලා තියෙන්නේ පෘථිවියෙන් 51ක පරිමාවක් තමයි. ඒ කියන්නේ සයිස් එකෙන් පෘථිවියගේ 51ක් කියන්නේ කුඩයි නේ. 51ක් විතර සයිස් වෙනවා චන්ද්‍රයා. සූර්යා අපේ වගේ 109 ගුණයක් විශාල බව ඔයගොල්ලෝ අහලා තියෙන්න ඕන කුඩා කාලේ ඉඳලා. දැන් නැත්තම් දැන්වත් පුළුවට දාගන්න. ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ මේ විශ්වයේ මේ පෘථිවිය. හරි. ඊළඟට අපි බලමු වේගය සහ ප්‍රවේගය කියන කොටස. වේගය සහ ප්‍රවේගය. එතකොට වේගය කියලා තියනවා ඒකක කාලයකදී වස්තුවක් චලනය වෙන දුර. එතකොට ඒක හොයන්න සමීකරණයක් තියෙනවා වේගය සමානයි දුර බෙදීම කාලය. මේ ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕන වගේම තේරුම් අරන් තියෙන්න ඕන. අපි තේරුම් ගමු වේගය. ඒකක කාලයකදී කියන්නේ කාල ඒකක එකකදී. එතකොට ඒක කාලයකදී කිව්වේ කාල ඒකක එකකදී. කාල ඒකක එකක් කියන්නේ අපි කාලයමයින්ද ගන්න ඒකක සම්මත ඒකක නම් තත්පරනේ. එතකොට තත්පර එකකදී. එතකොට වෙනත් ඒකකයක අපි පැය ගත්තොත් පැය එකකදී. හරි. අනේ තත්පරයකදී නම් තත්පේ තත්පරයක් ගත්තොත් තත්පරයකදී ඒ වස්තුව චලනය වෙන දුර තමයි අපි වේගය කියලා ගන්න. ඒක ගන්න මොකද කරන්නේ? දැන් අපි හිතමුකෝ අපි පැයට කිලෝමීටර්ස් කෙනෙක් ගමුකෝ. සාමාන්‍යයෙන් අපි විද්‍යාවදී පාවිච්චි කරන වලට හම්බෙන සම්මත ඒකකය වෙන්නේ ms ඍණයකනේ. ඒ කියන්නේ තත්පරයට මීටර් ms ඍණයක. ඒතකොට තත්පරයට මීටර්. නමුත් අපි ප්‍රායෝගික වශයෙන් අපි හුරු පුරුදු වෙලා තියෙන්නේ ලංකාව වගේ රටවල් වල පැයට කිලෝමීටර්ස් වලින්. දැන් ඕක වෙනත් රටවල් වලදී ඕක වෙනස් වෙනවා. දැන් ඇමරිකාව වගේ රටවල් වලදී ඕක බලන්නේ මේ පැයට 70ක්ම වලින් miles per hour. අපි බලන්නේ kilometers per hour. හරි. එතකොට අපි පැයට kilometers කියන කතාවේ නංගු හුරු පුරුදුකෙන් අපි කියනවා අපේ වාහනයක් තියෙනවා. අපේ වාහනේ අපි kilometer 100ක ගමනක් ගියා. අපිට ඒකට පැය දෙකක් ගියා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි නිකන් වේගය හිතලා බලමු. අපේ ගමනේ දුර kilometer 100යි. එතකොට පැය දෙකක් ගියා. එතකොට අපේ වේගය කොහොමද? පැයකට කිලෝමීටර් කීයද? එහෙම යන්නේ. එතකොට පැයට කිලෝමීටර් කීයක් විතර වගේද ගිහිලා තියෙන්නේ. එතකොට පැය දෙකකට කිලෝමීටර් 100යි. ඉතින් සරලවම කෙනෙක්ට තේරෙනවා පැය එකකට කිලෝමීටර් 50යි. එතකොට එහෙනම් පැයට කිලෝමීටර් 50යි. එහෙම අපිට හිතලා ගන්න පුළුවන්. ඒ හිතලා ගන්න මේ සමීකරණයෙන් තමයි. හැබැයි කවුරු සමීකරණයක් එතනදී ආදේශ කරන්න ගියේ නැහැ. තමන්ගේ මනස පුහුණු වෙලා තියෙනවා නමුත් ඒකට. ඇත්තට මෙතන කරේ මොකද්ද? 100 බෙදුවනේ දෙකෙන්. එතකොට 100 කිව්වේ මොකද්ද? 100 කිව්වේ අදාළ දුර. එතකොට දුර බෙදුවනේ දෙකෙන් දෙක කිව්වේ මොකද්ද? අදාළ කාලය. ඒ කියන්නේ දුර කාලෙන් බෙදුවා. එතකොට දුර බෙදීම කාලෙන් අපි වේගය ගත්තා හිතින්. සමීකරණයක් අපි මෙහෙම දාන්න නැතුව කොටු කරලා ඔළුවේ සමීකරණයක් තිබ්බේ නැහැ. අපිට හිතින් ගන්න පුළුවන් මේ පාඩම ඉගෙන ගන්න කලින් ඉඳලම ඔක 5-6 ළමයි ටිකුවත් තේරෙන. එතකොට ඒකට සමීකරණයක් තියෙනවා. දැන් ඕකදී අපි වෙන එකක් කිව්වොත් ඕක ටිකක් හිතින් හදාගන්න අමාරුයි. අපි කිව්වොත් එහෙම කිලෝමීටර් 483ක් අපි ගියා පැය එකයි විනාඩි 35කදී කිව්වොත් ඕක හිතින් හදන්න බෑ. එතකොට එතනදී මේ සමීකරණය දාලා ඒක ගණිත ක්‍රම වලින් බැරිම නම් කැල්කියුලේටරෙන් හරි හරහා හදාගන්න වෙනවා. හැබැයි සංකල්පයකයි. හරි. අර පළවෙනි ගාන හදලා දෙවෙනි ගාන හදාගන්න බැරි වෙන්නේ හේතුව වෙන මොකුත් නෙමේ. විද්‍යාව බැරිකමවත් සංකල්ප තේරුම් නැතිකමවත් නෙමේ. ඒ ගානේ ගණිතයේ පොඩි අපහසුතාවයක් තියෙන. එච්චරයි. තේරුම් ගත්තා නම් එච්චරයි. ගණන් හදන එක පස්සේ බලමු. හරි. එතකොට මේක අදිශ රාශිය. දුර මීටර් වලින් කාලය තත්පර වලින්. එතකොට තත්පර කියන එක S කියන එක උඩට එනවා. එතකොට ms ඍණයක වෙනවා. මම ඕවා මගේ තීරි පන්ති වල මම විශාල වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. එහෙම එච්ච ලොකු දැනුමක් ඕනේ නැහැ. අඩුමතරමේ ms ඍණයකින් තමයි මේක මයින් කියලා මතක තියාගන්න. මේක විශේෂයි වේගයේ අදිශය. හරි. දැන් අපි කලින්ම ඉගෙනගෙන ආවා දුර කියන එක අපි කලින්ම ඉගෙන ගත්තා. හරි. දුර කියන එක අදිශය. මොකද යාට නිශ්චය දිශාවක් නැහැ. එක 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 විදිහට යනවා. එතකොට විස්ථාපනය කියන එක තනි කෙලින් මාර්ගයකට යන දිශාවක් තියෙනවා. මෙහි ඉඳන් මෙහෙට. ඒ කියන්නේ ඍජු මාර්ගයක්. එතකොට නිශ්චිත දිශාවක් තියෙනවා. එතකොට වේගය දැන් දුර දුරත් එක්කනේ සම්බන්ධ වෙන වේගය. එතකොට අර මම කියන්නේ දුර කියන්නේ රස්ත්‍ය අධිකාරියොත් එක්ක සම්බන්ධ වෙන රස්ත්‍ය අධිකාරියම තමයි. එතකොට දුර කියන්නේ අදිශයක්. එහෙනම් එයත් එක්ක සම්බන්ධ වෙච්ච වේගයත් අදිශයක්. දැන් ප්‍රවේගය බලමු. ප්‍රවේගය කියන එකට බය වෙන්න එපා. මම හිතනවා ඒ බය චුට්ටක් හරි ඉවත් කරන්න හේතුවක් වුණා අර හේමා රණසිංහ නළු අර හේමා රණසිංහ රඟපාපු මේ ප්‍රවේගය කියලා ෆිල්ම් එකක් ආවේ. ඉතින් අඩුම තරමේ ළමයිට ඒ ගැන තිබ්බ බය නැතුයි.
මොකද එහෙම නැත්තම් මේ මේ ඔය ප්‍රවේගය කියන වචනේ කියපුවම හෙන බයයි. වේගයට බය නැහැ. ඒතකොට ඇයි මේ මේ මම මේ කියපෙකින් තේරුම් ගන්නකෝ. ඒ කියන්නේ ළමයි අලුත් වචන දැක්කම බයයි. ඒක සිංහල වචන. හරි? වචනෙට බයයි. බය වෙච්ච එකම ඒක බය කියලා හිතන. හරි? හුරු පුරුදු නම් ටිකක් හරි ඒකට උත්සාහ කරනවා. ඒක වචන වලට බය වෙන්න එපා. ප්‍රවේගය වේගය වගේම තමයි. හැබැයි සම්බන්ධ වෙන විස්ථාපනයත් එක්ක ඒක කාලෙන් බෙදුවාම ප්‍රවේගිනවා. ඒකයි අපි කියන්නේ ඒකක කාලයකදී වස්තුවක සිදුවන විස්ථාපනය. එහෙම නැත්නම් අපිට ඒක කියන්න පුළුවන් ඒක කාලයකදී තප්පරයකදී කියන අදහසින් අපිට විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. අපිට ඔය ඔය කැලලම දාන්න පුළුවන් වේගයට. හරි දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්න පුළුවන්. මම හිතනවා මුල් අර්ධ දෙකකින් දෙකම යොදා ගන්නවා හොඳයි කියලා ඔයගොල්ලන්ට පහසුවේ ඒකක කාලයකදී වස්තුවක සිදුවන විස්ථාපනය. විස්ථාපනය ගමන් කරනවායි කියලා අපි කියන්නේ. ඒක සිද්ධ වෙනවායි කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක කාලයකදී වස්තුවක් මේ චලනය වෙන විස්ථාපනය කියනට වඩා හොඳයි සිදුවන විස්ථාපනය කියලා අපි කතා කරපොන. මොකද දැන් කලින් අවස්ථාවේදී හරි කලින් අවස්ථාවේදී අපි බැලුවොත් එතනදී මේ බල මේ ඩිස්ටන්ස් කියන එක තමයි මේ පුද්ගලයා ගිහිල්ලා තියෙන කියලා අපි හිතමු මේ ඒ කියන්නේ නිල් පාටි. එතකොට එයා ගමනක් ගිහිල්ලා තියෙනවා. එතකොට එයාගේ දුර ඒකයි. අපි හිතමු එතන මීටර් 3ක් කියලා. අපි තමයි displacement එක මීටර 1මාරක් කියලා. හරි නැත්නම් distance එක මීටර 2යි displacement දුර මීටර 2යි විස්ථාපන මීටර 1යි කියලා. එතකොට එයා දුර ගමනක් ගිහිල්ලා තිනවා කිලෝමීටර මේ මීටර 2ක. එතකොට එයා මේ මාර්ගය ගිහිල්ලා නැහනේ. රතුපාට මාර්ගය ගිහිල්ලා නැහනේ. ඒක සිද්ධ වෙලා තියෙනවානේ. ඒ කියන්නේ එයා ගමන ගියේ දුර කියන කතාව තුළ. එයාගේ එයා දුරකින් දුරක් සම්බන්ධ කරගෙන තමයි ගමන ගිහිල්ලා තිනේ. ඒක තමයි එයා ගමන් මාර්ගය. එතකොට එයා A සිට B දක්වා ගියා කියලා හිතමු. එතකොට එයාට සම්බන්ධව අපිට දුර කියන්න පුළුවන්. එතකොට එයාට විස්ථාපනයකුත් කියන්න පුළුවන්. එයා මේ මාර්ගය ගියේ නැති වුණාට ඒක සිද්ධ වෙලා තියෙනවා. එයා ඔය දුර කියන ඒ ගියේ මාර්ගය ගියාට විස්ථාපනය කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා සිදුවන විස්ථාපනය අපිට අර්ථ දක්වන්න පුළුවන් විදිහ. එතකොට මතක තියාගන්න දැන් වේගය සම්බන්ධ වුණේ දුර දුරත් රස්ති අදුකාරයි අදිශා. එහෙනම් වේගයත් රස්ති අදුකාරයි අදිශා. රස්ති අදුකාරයත් එක්ක සම්බන්ධ වෙන්නේ රස්ති අදුකාරයම තමයි. එතකොට වැදගත් මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්නේ ගොහොදුට වැදගත් මිනිස්සුම තමයි. එතකොට විස්ථාපනය දශකයක් වැදගත් ප්‍රවේගයක් තියෙනවා දශකයක්. පොඩි පොඩි කාරණාවකින් ඒකෝලුට දාගන්න පුළුවන්. බලන්න MS ඍණයකමයි දශකයක්. මේ දෙන්නගේ මම කලිනුත් කියාගෙන ආව වේගයේ ප්‍රවේගය. ඒකක හොන්නට මතක තියාගන්න. හරි දශක අදිශබවත් අතිශය වැදගත්. හරි ඔයගලන්ට MCQ වලට එයි. හරි ඉරිගහනේ වට නිසා හොන්නට මේ පොයින්ට්ස් මතක තියාගන්න. මේ දෙකම MS ඍණයකමයි. හරි මේ දෙකම MS ඍණයකමයි ඉන්නේ. හරි හැබැයි වෙනස තමයි වේගය අදිශයක් ප්‍රවේගය දශකයක්. ඔය ටික හොන්නට මතක තියාගන්න. මේව හොඳට තේරුම් කරගන්නවා නම් ගණන් හදනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. චූටි ප්‍රැක්ටිස් එකක් තිබ්බනම් ඉතුරු ටික කරගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ගණන් සුළු කරගන්න කලින් ඒ ගණන අවබෝධ කරගෙන අදාළ වෙන සමීකරණය මොකද්ද? ඒකට කොහොමද ආදේශ කරන්න කියන එක තමන්ට තේරෙන්නේ වොන්. එතනින් පස්සේනේ සුළු කරන්නේ. දැන් බොහෝ දුරට ඕගලන්ට ඒ ගානේදී මෙන්න මේකයි සමීකරණය. පුතේ මෙන්න සමීකරණය මේක දාන්නකෝ. ඒකට පුතාලා මෙන්න මේ ඉලක්කම් ආදේශ කරන්නකෝ මේ එකකත් එක්ක. කියලා කිව්වොත් ඔයාලා ඉතුරු ටික හදනවා. හරි ඔයාලට බැරි අර මුල් කොටස් ටික පවණයි. ඒ නිසා මතක තියාගන්න ඒ ටික තමයි වැදගත් වෙන්නේ. ගාන හදන එක ඕගලන්ට පහසු දෙයක් නෙමෙයි. මේවා ඉතින් බෙදීම ගුණ කිරීමනේ තියෙන්නේ නේද? බෙදන්න ගුණ කරන්න ඕගලෝ නොදන්නේ. හරි. හොඳයි. එතකොට මම අපි දැන් පළවෙනි session එකේ time එක ඉවර වෙගෙන යන නිසාවෙන් මම මෙතන නවත්තන්නම්. දැන් ඕගලන්ට interval එකෙන් පස්සේ මම ඕගලන්ට මේ ආලෝකයේ ප්‍රවේගය සහ ආලෝකයේ වේගවත්ම දේවල් අපි නිර්මාණය කරලා තියෙන දේවල් ගැන පොඩි විස්තරයක් කරලා මන් තොරණ නිමන්දණයට යනවා. හරි එහෙනම් ඔයගොල්ලෝ යම් විවේකයක් අරගෙන එන්න. ඔයගොල්ලෝ ඉන්නේ 9:50ට. 9:50ට නැවත ලොග් වෙන්න අපි ඊළඟ session එක හරහා සම්බන්ධ වෙමු. හරි හොඳයි. අපි වේගය ප්‍රවේගය සම්බන්ධව හිටියේ අද අපි ගැටළු මුකුත් හදන්නේ නැහැ පුතේ. මේ ගැන හොඳට තියරීස් ටික ඔලුවට දාගන්න එකයි කරන්නේ. හරි ඊළඟ දවසේ අපි මේ වගේ ගණන් හදන කොටස් ටික සාකච්ඡා කරමු. එතකොට බලන්න fastest speed in the universe. යුනිවර්ස් කියන්නේ අතරම මේ පෘථිවිය විතරක් නෙමේ ඉර
ඊට පස්සේ වෙනත් තාරකා මේ සියල්ලම සම්බන්ධ අපි දන්න විශාලම දේ වෙන විශ්වය විශ්වයේම මේ විදිහ අපි දන්න වේගවත්ම වේගය වෙන්නේ يعني වැඩිම වේගය කියන එක කියන්නේ අපි තියෙන්නේ මොකේද කියලා ඇහුවොත් ඒ තමයි ආලෝකයේ ප්‍රවේගය ආලෝකයේ වේගය කියලා කියන්නත් පුළුවන් ප්‍රවේගය කියලා කියන්නත් පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ ඒතර ආලෝකයේ වේගය තමයි අපි දන්න අපි සලකන විශාලම වේගය ඒතර මේකේ අගය ඔය උඩින් දාලා තියෙනවා ඒක ටිකක් අපහසුයිනි තේරුම් ගන්න හරි ඒක නිසා වෙන් තව ටිකක් සරල කරලා තිනවා තුන වැඩි කිරීම ඒ කියන්නේ මේ 299 තුනයි කියලා ගන්න පුළුවන්. එතකොට තුන වැඩි කිරීම 10 8 ms වෙන එක. ඒත් එක ටිකක් චුට්ටක් තේරෙනවාමදී. ඒක නිසා ඔන්න අර මීටර් තත්පරයට මීටර් කතාව තත්පරයට කිලෝමීටර්ස් වලින් හැදුවොත් 3.5 ඒක කියෝ ගන්න ලේසි. එතකොට 0.5 නම් 0.5 කියන්නේ ලක්ෂයට 0.5. එතකොට ලක්ෂ 3ක් තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් යනවා කියන එක. පැයට නෙමෙයි. පැයට නෙමෙයි. තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් යනවා. යටින් තියනවා නේද? It's impossible කියලා. විය නොහැක. හරි. ඒකේ තේරුම තමයි විය නොහැක කොළ නොහැක කියලා කියලා තියෙන්නේ ආලෝකයේ වේගය අභිබවල යන්න බැහැයි කියන එක. හරි. ආලෝකයේ වේගය අභිබවන්න හැකියාවක් අපිට නැහැයි කියන එක තමයි කියන්නේ. සිද්ධාන්තමය වශයෙන් ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන්න පුළුවන් නම් කාලය හරහා යන්න පුළුවන් කියන එකක් ඔගොල්ලෝ අහලා ඇති. එම සිද්ධාන්තයක් තියෙනවා. හරි. නමුත් අපිට ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන්න බැහැ කියන එක තමයි ප්‍රායෝගිකව අපි කතා කරන්නේ. අපි බලමු තවත් අපි දන්න වේගවල් ප්‍රවේගවල් ටිකක්. ඒත් එක්කම අපිට තේරුම් ගන්න පුළුවන් අපි කොච්චර ආලෝකයේ ප්‍රවේගය ආසන්නටවත් ඇවිල්ලා තියෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. හරි. අපි බලමු අපි පාවිච්චි කරන වාහනවලේම වේගයන් ටිකක්. එතකොට තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් ආ පැයට නෙමෙයි තත්පරයකට තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් යන ආලෝකය හරි ඔන්න අපේ පිළිලම එහෙම ටිකක් කැමති ඇති ගැහන ළමයිනුත් ඉතින් ආසයි මේ SSC ටවුටාරා කියන එක මේ කාර්යක තමයි 2021 වෙන විට ලෝකයේ වේගවත්ම මෝටර් රථය කියලා කියන්නේ එතකොට මේකේ මේ යම් යම් මතභේදාත්මක අවස්ථා තිබ්බයි කියනවා මේ මේක ඇමරිකන් කම්පැනි එකකින් මේ ෂෙල්බි සුපර් කාස් කියන ආයතනයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ කියපු වේගය මීට වඩා වැඩි ගාණක් 500ට ආසන්න ගාණක් කියලා තිබ්බේ. නමුත් සාමාන්‍යයෙන් මේ වගේ මෝටර් රථ පාරේ යවලා මේ මෙච්චර වේගයක් ඒ කියන්නේ කිලෝමීටර් බලන්න පැයට කිලෝමීටර් 455.28. ඒතර 450ක් වගේ වේගයකින් යන්න ගියොත් එම් මේ පාරවල වල මේ වාහන ඉතුරු වෙන්නෙත් නැහැ මොනස්ස ඉතුරු වෙන්නෙත් නැහැ හරි අනතුරුදායකයි නේ එතකොට මේක කරන්න සාමාන්‍ය කෙනඩි ස්පේස් සෙන්ටර් කියලා තියෙනවා මේක ටිකක් ප්‍රසිද්ධයි ඔය අභ්‍යවකාශ යාන එහෙම යවන්න පාවිච්චි කරන මේ ප්‍රදේශයක් ෆ්ලොරිඩා වල එතකොට මේ ජනවාරි මාසයේ අන්තිම වගේ 2021 මේ රෙකෝඩ් එක තමයි පැයට කිලෝමීටර් 455.28 දැනට මෝටර් රථයක් ගියලා තියෙන උපරිම ප්‍රවේගය හෝ වේගය මේක තමයි. මීට කලින් මේකට ඔය බුගාටි සංවාගමේ මම ওই වම් පැත්තේ නිල් පාටින් දාලා තියෙන වෙන කාර් එකක්. බුගාටි ඔය වේරොන් එකක් තිබ්බා ඊට පස්සේ කයිරොන් මේ රථ තමයි මේ සමනලයක පැයට කිලෝමීටර් 430 ගානක් මට මතක විදියට තිබ්බේ ඊට වඩා බොහොම වේගවත් මෙන්න මේ අලුත් රථේ. මේ දකුණු පැත්තේ තියෙන කාර් එක තමයි ඔය කියන මෝටර් රථය. තොර මේක මිලියන 1.9ක් විතර ඩොලර් වලින් වටිනවයි කියනවා ඊට වැඩි මිසක් අඩු නැහැ. හරි. ලංකාවේ නම් නැහැ. හරි. එතකොට දැන් මේ පැයට කිලෝමීටර ඈ දැන් අරක ලක්ෂ 3යි පැයට නෙමෙයි තත්පරයට කිලෝමීටර හරි. පැයට නෙමෙයි තත්පරයට කිලෝමීටර ලක්ෂ 3ක කතාව. එතකොට කාර් වලින් කොහොමටවත් හිතා ගන්නවත් බැහැ මේ ප්‍රවේගයට යන්න. අනිත් කාර් එක කිච්චර ස්ථාවර වෙන්නේ නැහැ. හැබැයි මේ දැන් මේක මේ පැයට කිලෝමීටර් 455 ගියාට මේවා අපේ මේ පාරවල් වල යන්න බෑ හරි මේ සාමාන්‍යයෙන් පාරවල් වල යන අපි අර ජෙනරල් කාර් එකක් සාමාන්‍ය කාර් එකක් ගත්තොත් ඒ වගේ තියෙන්නේත් උපරිම පැයට කිලෝමීටර් 180යි ඔය මං අර ආසාවට මගේ වාහනේ දැම්ම ඒක ඕකෙත් මේ මගේ වාහනේත් ඉතින් පැයට කිලෝමීටර් 180 තමයි තියෙන්නේ නමුත් මේ මම නම් 180ට ගිහිල්ලා නෑ යන්නේ මේ 100ට යද්දි තිනේ එක සැලකිය යුතු වේගයක් කියලා මට
දැනෙන හරි ඔයගොල්ලෝ ඉතින් හරි ඔව් හරි උෂාරගේ මැසේජ් එක ආමුණා ඔව් පුළුවන් පුළුවන් වාලේ පාරේ මම යන්නේ මේ ඒ පාරේ යන්න පුළුවන් උපරිම වේගෙන් ඔව් මම යනවා ඒකේ සාමාන්‍ය පැරිගෙන ඔය පහට විතර වගේ හරි වෙලාවට මට හිතනවා කාර්කනාවතල පයින් යන්න ඊට වඩා වේගවත් දෙක හරි හොඳයි ඉතින් සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් 180 තමයි උපරිම වේගය හරි මේ නමුත් ඉතින් එච්චර යන්නේ ඔයාලා ඉතින් 100ට ඉතින් ගිහිල්ලා ඇති නේද සාමාන්‍ය ඉතින් අපාය පේනවා නොපෙනෙනවා වගේ අවස්ථාවක් නේක 100 පණිද්ද ඒකට 400 ගණන් යද්දි කොහොමද කියලා හිතන්න දැන් ඔයාලට මරු වැඩක් කරන්න පුළුවන් හරිද දැන් ඔය ගෙදරටලා නිකන් ඉන්න එපා මේ වගේ දැන් ඉංග්‍රීසියෙම නම් ටික දාලා තියෙනවනේ සර්ච් කරලා බලන්න YouTube එකේ හරි සර්ච් කරලා බලන්න මේ මේ වගේ ඔය මේ ගිය අවස්ථා එහෙම තියෙනවා මේ ඒ වේගය ඔයාලට නිකන් ෆීල් කරගන්න පුළුවන් හරි අතුලින් නම් කැමරා කරලා හරි සර්ච් කරලා බලන්න හරි පදින්නේ මේ ඒකට ඉන්න ඇති විශේෂ දවසක ඔව් පදිනවා නැත්නම් රෙකෝඩ් කරන්න ඕන හරි හොඳයි ඊට පස්සේ ඔන්න මම දැම්ම මේ මිනිසා විසින් the fastest man made thing in the world කියන්නේ ලෝකේ මිනිසා විසින් හදපු මේ වෙද්දි අපි හදලා තියෙන අපි දැන් හෙන වැඩකාරයෝ කියලා නිකන් අපි හදලා තියෙන මේ වේගවත්ම මොකද්ද දේ කියලා බලමු ඒක තමයි කියන්නේ පාක සෝලා ප්‍රෝබ් කියලා හරි made of නයෝබියම් ඇලෝයි ඒ කියන්නේ නයෝබියම් කියලා විශේෂ මූලද්‍රව්‍යයක් තියෙනවා ඒක මිශ්‍ර කරලා හදපු මිශ්‍ර ලෝහයකින් තමයි මේක ගොඩක් කොටස් හදලා තියෙන්නේ මොකද නයෝබියම් කියන එක ලොකු තාපයකට ඔරොත්තු දෙනවා එතකොට මේක ලොන්ච් කරලා තියෙන්නේ මේක පිටත් කරලා තියෙන්නේ 2018 මේක අවුරුදු 7ක ගමන් සැලැස්මක් තියෙන එකක් කියන්නේ දැන් 2018 ඉඳලා 2025 වෙද්දී සූර්යාට සූර්යාට මතට මේ පතිත වෙනවා කිය කියලා කඩන වෙනවා ආපහු එන්නේ හරි මේ එහෙම තමයි යවලා තියෙන්නේ එතකොට මං දැනට මං හිතන්නේ මේක තියෙන්නේ මේ බුද්ධ හෝ සිකුරු ආසන්නේ හරි මට හරියට මතක නැහැ හරි සර්ච් කරලා බලන්න එතකොට මේකේ සූර්යාට ආසන්න වෙද්දි තමයි මේ උපරිම වේගය එනවයි කියන්නේ ඒක පැයට කිලෝමීටර් 692000යි ආ හරිනේ අරක ලක්ෂ 3යි මේ තියෙන්නේ 692000යි නියමයිනේ නේද අපි ඉක්මවල දාලෝකේ නේ මේ පැයකට කිලෝමීටර් අර තත්පරයට පැහැදිලිද එතකොට තත්පරයි පැයේ අතර වෙනස්කම කීයද සාමාන්‍ය පැයකට තත්පර තියෙනවා 60 වරක් 60ක් නේ පැයට මිනිත්තු 60යි පැය මිනිත්තු කරන්න 60න් ගුණ කරන්න ඕන මිනිත්තු තත්පර කරන්න ආයෙ 60න් එතකොට 60 වරක් 60 ඒ කියන්නේ පැයයි තත්පරයි අතර වෙනස තියෙනවා 3600ක 3600ක ගුණයක වෙනසක් තියෙනවා හරි පැහැදිලිද අපි මේ අරගෙන තියෙන පැයට කිලෝමීටර්ස් වලින් මේක තමයි උපරිම ප්‍රවේගය. එතකොට මේක ඔන්න වරහන් ඇතුලේ තියෙනවා මේක ආලෝකයේ ප්‍රවේගයෙන් 100.064. එතකොට 100ට එකක්වත් වෙලා නැහැ නේ. 100ට .1ක්වත් වෙලා නැහැ. 0.1 නෙවෙයි 0.06 එහෙමනේ. එතකොට අපි කොච්චර මේ ආලෝකයේ ප්‍රවේගයත් එක්ක අපේ තාක්ෂණයත් එක්ක අපේ හැකියාවල් කොච්චර බොහොම දුර්ලභද නේ. බොහොම දුර්වලද. right? ඔයාලා සර්ච් කරලා මේවා ගැන තොරතුරු හොයන්න. අර ගෙදර නිකන් වේ කකා බිබී ඉන්නවා අම්මලා තාත්තලා මේ කන්න බොන්න දෙන්න නිසා එහෙම ඉන්න නැතුව ඉගෙන ගන්න. හරි. මේවත් හොයලා බලන්න. හරි. හොඳයි. ඊට පස්සේ අපි බලමු මධ්‍යයක වේගය එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියන්නේ මොකක්ද කියලා. average speed. හරි. දැන් ඔගොල්ලෝ සාමාන්‍යයෙන් average එකක් ගන්නවා සාමාන්‍ය කියලා එකක් ගන්නවා ඔයගොල්ලන්ගේ පාසලේ ලකුණු සම්බන්ධවනේ. ලකුණු සම්බන්ධව ඔයගොල්ලෝ ගන්නෝ. ඒ කියන්නේ විෂයන් 10ක් කියලා අපි ඉඳලා වශයෙන් කියමු. විෂයන් 10ක් නම් 10ට ගත්ත ලකුණු ටික එකතු කළා 10ෙන් බෙදනවා. එතකොට එක විෂයයකට එන ලකුණු ගාන මැදගයක් එනවානේ. දැන් ඔයගොල්ලෝ එක විෂයයකට ලකුණු 10යි. අනිත් එකට ලකුණු 80යි. එහෙම හිතුවොත් විෂයන් දෙකක් කියලා හිතමු. එතකොට මම 80ක් ගත්ත දැක්කම මගේ වැඩ කිව්වට ඉංග්‍රීසි වලට ලකුණු 10යි නං. විද්‍යාවට 80යි වෙලා. එතකොට සාමාන්‍ය කීයද? 80යි 90යි 80යි 10යි 90යි. එක දෙකෙන් බලුවා 45. හරි. අන්නේ මේ වගේ අදහස තමයි. විවිධ වේග වලින් තමයි ගොඩක් දුරට වස්තු චලිත වෙන්නේ නේ. දැන් බස් එකක් ගත්තොත් එකම වේගෙන් යන්නේ නැහැ. හරිද? හැමතිස්සෙම වේග අඩු වැඩි වෙනවා නේ. ගොඩක් අපේ වස්තුන් එහෙම තමයි. ඒතර එහෙම විවිධ වේග වලින් යනවා යද්දී අපිට ප්‍රශ්නයක් තියෙනවා කීයද වේගය කියලා. ඉතින් දල අදහසක් කියන්න පුළුවන් එතකොට නේ. දැන් අපි පාරේ යනවා. දැන් අපි පිටම කුරුණෑගල යනවා කියලා. ඉතින් අපි ගියාට පස්සේ කොළඹ ඉඳන් කුරුණෑගල හරි නැත්නම් කුරුණෑගල ඉඳන් කොළඹ කියලා හිතමු.
එහෙම යනවයි කියලා අපි හිතුවොත් අපි කියනවා මේ බොහොම ඉක්මනට ආව යා බොහොම ඉක්මනට ආවනි හිතුවට වඩා බොහොම වේගින් ඇවිල්ලා කීයට විතර දාවි නේ එතකොට ඔයා ඒකේ හොඳට එන්නේ නැති නේද කීයට විතර ආවද මීටර එහෙම ආනවනේ එතකොට යා කියයිද මම පටන් ගද්දි 0යි ඊට පස්සේ 10යි ඊට පස්සේ 20යි යන්න අතනේ බ්‍රේක් කරා ආයේ 15යි ආයේ 60යි ආයේ 70යි එහෙම කියන්නේ නෑනේ එයා කියන්නේ මෙහෙම මම ආවා 80ට විතර ආවා 80ට විතර ආවා ඒ කියන්නේ ගෙදරින් පටන් ගද්දිත් 80යි වාහන මුකුත් නෑ තනිකරම 80න් ආව කියන එකද නෑ 85ට ගිහිල්ලත් ඇති නේ චුට්ට අඩු වෙනොත් ගිහිල්ලා ඇති ඉතින් අර ස්ලෝ කරලා ට්‍රැෆික් එකේදී නවත්තපු අවස්ථාවක් ඇති හැබැයි යා සාමාන්‍ය ගියක් කියනවා ඉතින් ඒ කියන ඔය කියන සාමාන්‍ය කාරණාවම තමයි මේ කියන්නේ तो सामान्य वेगे गंड नं क्रमवेद अत्यनवा गमन कलपु मुलु दूर एक गत वेच्च मुलु कालें बेदु पमार तो मेकत सामान्य उनत वेग्या तो वेग्या अग्नि सामान्य ने में मुकाखारी वेग्या अग्नि हर पहले मुकाखारी वेग्या तो वेग्या अग्नि एक गया ने तत्पर एट मीटर वाली मतमा एम नता एमिस्ट्री ने में काफी आदिश्य अक्किला हर ने පාඩමේ වැදගත්ම කොටසක් ත්වරණය සහ මන්දනය acceleration and deceleration එතකොට අපි බැලුවොත් දැන් අපේ වේගයන් අඩු වැඩි වෙනවා අපි ත්වරණය සහ මන්දනය කතා කරන්නේ පුතේ වේගය සම්බන්ධව නෙමෙයි ප්‍රවේගය සම්බන්ධව හරි එතකොට අපි කතා කරන මේ යම් යම් චලිත තුළ ඒ ප්‍රවේගයන් අඩු සහ වැඩි වෙනවා හරි සමහර විට අපි වාහනයක් කියලා හිතමු වාහනේ අපි කතා කරන්නේ කතාව තුළ නවත්තපු වාහනයක් අපි නිශ්චල රතයක් කියලා කියමු නිශ්චල රතයක් මෙන්න මෙච්චර කාලයකදී මෙන්න මේ වේගයට ආවා මෙන්න මේ ප්‍රවේගයට ආවා නැත්නම් මේ වේගයට ආවා කියලා අපි කතා කරමු එතකොට ඒක අපි බලද්දි ප්‍රවේගයේ වැඩිවීම එහෙම නැත්නම් අපි කතාව පටන් ගන්නෙ යන වාහනයක් සම්බන්ධව නම් තත්පරේ මීටර 10ක ප්‍රවේගයෙන් චලිත වෙන වස්තුවක් මෙන්න මේ වගේ කාලයක් තුලදී පහයි ms ශ්‍රේණියක ප්‍රවේගයට ළඟාවේ. එතකොට ප්‍රවේගය 10 තිබ්බා පහට ආවා අඩු වුණා. ඒ ප්‍රවේගය අඩු වීම. ඔන්න ඔය අවස්ථාව අපි කතා කරනවා ත්වරණ සාමන්දන කියලා. දැන් ඔගොල්ලෝ අනිවාර්යෙන් හැමෝම මොනවා හරි වාහනයක් පැදලා ඇති අඩුම බයික් එකක්වත් පැදලා ඇති. එතකොට ඔගොල්ලෝ අර බයික් එක හැමෝම දන්න එකක් නේ. බයික් එකේ අර මිරිකණ්ඩ එකක් තියෙනවනේ. right? අර මෙහෙම කරකවන්න එකක් තියෙන. ඇක්සලරේටර් කියලා නේද කියන්නේ ඒක. ඔයාලා කියන්නේ ඇස්ලේටරේ කියලා නේ. accelerator කියලා කියන්නේ වල හරි එක එක නම් කියන accelerator එක කියන ගෑනු ළමයි මොනවා කැකිරි කියනවා පිපිඤ්ඤා කියනවා දන්නෙත් නෑ ඔකට හරි මේකේ නම accelerator ඇයි ඒ acceleration කියලා තියෙනවනේ නම ත්වරණයට එතකොට acceleration එක කරන්නා කියන දාසේ තමයි accelerator කියන්නේ හරි නමුත් ඉතින් කවුරුත් ඔක accelerator කියන්නේ මොකක් හරි වෙන එකක් කියන්නේ හරි කැකිරි පිපිඤ්ඤා හරි වගේ නමක් ලේසි එකක් කියන්නේ එතකොට පිපිඤ්ඤා කියන්නේත් නෑ කැකිරි කිය හරි එතකොට ඇක්ස් ඔයාලා කියන ඇක්සලරේටර් හරි මොකක් හරි හරි එතකොට ඇයි ඒකට එහෙම කියන්නේ ඔයාලා හොඳට බලන්න මේක කරකවද්දී හරි ඒකේ ප්‍රවේගය එන්න එන්න මොකද වෙන්නේ වැඩි වෙනවා එහෙමනේ වෙන්නේ නේද හරි ගෑන ළමයිට එහෙම සමාහෙට ලොකු අද්දකීම් ඇති ඔව් තරකේ කියලා අපි සිංහලෙන් කියන්නේ තරකේ ගෑන ළමයි එහෙම බයික් පුරුදු වෙද්දී ඔය තරණය අතිශය වැඩි වෙලා නේ බිමදිගේ ගිය අවස්ථා ගස් පලාගෙන ගිය අවස්ථා එහෙම ඇති හරි මතකයි කට්ටියටනේ ඒක මෙහෙම කරද්දිම ප්‍රවේගය වැඩි වෙනවා හරි එතකොට ඒක අපි හෙමින් හෙමින් ඒක ගාන්ත කරොත් හෙමින් හෙමින් එතකොට වේගින් කරොත් එම වේගින් ඒ කියන්නේ බොහොම ඉක්මනින් ප්‍රවේගය වැඩි වෙනවා එතකොට එහෙම අවස්ථා මේ මෙව්වා ප්‍රායෝගික ඔළුවට දාගන්න ඔයාලා තොරණේ කියන එකක් හෙන භයානක විදිහට ඔළුවට දාගෙන අවසානේ මුකුත් බෑ ගානක් හදාන්නේ නෙමෙයි තොරණේ අම්මෝ තොරණේ ගානක් ඒක බෑ කියලා ඉන්නවා මේ අපි දන්න සාමාන්‍ය දෙයක් ගුරු පුරුදු දෙයක් ඒක අපි ගණිතමය පොඩි සමීකරණයක් දාලා ඒක සුළු කරගන්න එක තමයි කරන්නේ එතකොට ප්‍රවේගයේ වැඩිවීමේ අවස්ථාවක් නම් එන්නෙන්න ප්‍රවේගයේ වැඩිවීමේ අවස්ථාවක් නම් අපි ඒක තොරණේ කියලා කියනවා එතකොට ඒක අඩු වෙන්න පුළුවන් දැන් ඇක්සලරේටරේ අතෑරපුවම නම් ටිකක් වෙගේ අඩු වෙනවා නමුත් අපි බ්‍රේක් එක පාගුවොත් හොඳටම අඩු වෙනවා නේ එතකොට අර ගිය ප්‍රවේගයේ එන්නෙන්න අඩු වෙනවා. එතකොට එහෙම අවස්ථාවක් තොරණයක් නෙමේකේ අනිත් පැත්ත. අපිට ඕනනම් ඍණ තොරණය කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් ඕන එකට. දැන් කඩේ අපි හිතමු කඩයක් කරන කෙනෙක් කියලා. දවසේ ආදායම නැත්නම් මාසේ ආදායම එයාට කියන්න පුළුවන්. අපි හිතමු මාසෙට රුපියල් 50000යි. ලාභේ 50000. එතකොට 50000 කියන්නේ ධන. ධන අපි සාමාන්‍යයෙන් කියන්නේ ධන 50000. එතකොට
ඊළඟ මාසේ යාට මොකක් හරි හේතුවක් ඉඳලා පාඩුවක් වෙලා තියෙන මොනා හරි හේතුවක් ඉඳලා. එයා කියනවා ඍණ 10000යි කියලා එයාට කියන්න පුළුවන්. එයාගේ ලාභය කියද ඍණ 10000යි. එතකොට ඇත්තටම වෙලා තියෙන්නේ ලාභයක් නෙමෙයි පාඩුවක් පැහැදිලිද? මේ පරිලාභය කියද? ලාභ නෑ පාඩුයි කියන ලැජ්ජයි වගේ නිසා ලාභයක් තියෙනවා ඍණ 10000යි. ඍණ 10000යි කියන. හරි? ඒ පාඩුයි තමයි. හරි? නමුත් ලස්සනයි කියද්දී නේ. හරි? අන්න ඒ වගේ තමයි. එතකොට තොරණයට ඍණ තොරණය කියලා කියන්න පුළුවන්. ඒකටම කෙලින්ම අර ලස්සන කෙටි වචනයක් තියෙනවා මන්දන. පැහැදිලි? හරි. එතකොට ඒ අනුව ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය කියන්නේ කාලයෙන් බෙදෙනවා. ශීඝ්‍රතාවය කියන වචනේ හම්බුනොත් මතක තියාගන්න කාලයෙන් බෙදෙනවා. එතකොට ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය කියන්නේ ඒ ප්‍රවේග වැඩිවීම කොච්චරද කියලා මෙච්චරකින් මෙච්චරක් මෙතන ඉඳන් මෙතනට වැඩි වෙලා තියෙනවා කියලා ගාන අරගෙන ඒක කාලෙන් බෙදුවනම් හරි පොඩි අයිඩියා එකක් දාගන්න කොහොම ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය කොහොමද ගන්නෙ ඒ ප්‍රවේගයේ වැඩිවිත් ප්‍රමාණය හොයන්න එපානේ වැඩිවීමක් බලන්න එහෙමනේ කොච්චරකින් නම් කොච්චරක් ගියාද කියලා ඒකනේ වැඩිවීමක් කියලා බලන්න හරි එතකොට ඒක කාලෙන් බෙදපුවම හරි හරි එතකොට බලන්න පොතේ මන්දණය වන සමීකරණයක් නැහැ. මන්දණය සමානයි කියලා සමීකරණයක් නැහැ. තොරණයේ සමීකරණයම පාවිච්චි කරලා මන්දණය හොයන්න පුළුවන්. අපි තොරණය ගැන පොඩ්ඩක් කතා කරලිමු. බලන්න. දැන් ප්‍රවේග වැඩිවීමක් කියන්නේ ප්‍රවේගයේ වෙනස. වැඩිවීමක් හෝ අඩුවීමක් වෙන්න පුළුවන් ඒක වෙනස. එතකොට අපි ප්‍රවේග වෙනස ගන්නෙ හැමතිස්සෙම මතක තියාගන්න අවසාන ප්‍රවේගයෙන් තමයි ආරම්භක ප්‍රවේගය අඩු කරන්නේ. ලොකු එකෙන් පොඩි එක කියලා ගන්නෙ. හරිද? තමයි අවසාන ප්‍රවේගය විශාල වෙන්න පුළුවන් වගේ කුඩා වෙන්න පුළුවන් නේ ඒක කොහොම හරි එක්කෝ ධන උත්තරකේ ඍණ උත්තරකේ මොක වුණත් හැමදෙස්සෙම තියෙන ප්‍රවේග වෙනස ගන්න අවසාන ප්‍රවේගයෙන් තමයි ආරම්භක ප්‍රවේගය අඩු කරන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු වුණාම එන්නේ මොකද්ද ප්‍රවේග වෙනස පැහැදිලි එතකොට ඒක වෙනම පොඩි දැනුමක් හරි ඔන්න තියෙනවා ඊට පස්සේ සමීකරණ දෙක තොරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය උදේ ප්‍රවේග වෙනස කියන්නේ මොකද්ද කියලා දිගරලා කිව්වොත් ඊළඟ සමීකරණේ තියෙනවා අපි උඩින්ගෙන ගත්තනේ මුලින්ම කහපාට ලා කහපාට සමීකරණේ තොරණය සමානයි ප්‍රවේග වෙනසට වෙනුවට දාන්න පුළුවන් ඒක දිගරලා අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය හරි ඒකෙන් ප්‍රවේග වෙනස වෙනවා ඒක කාලෙන් බෙදුවනම් අන්න ලස්සන්ට තොරණය වෙනවා බොහොම සරල දෙයක් මේ කියන්නේ මහා විශාල හින සංකීර්ණ දෙයක් නොවේ පැහැදිලිනේ හරි ආ එතකොට තොරණය සමාන්දනේ කියන්නේ ඔන්න ඔහොම කතන්දර හරි හැමෝටම පැහැදිලි ඇති හොඳයි ඊළඟට අපි බලමු මධ්‍යයක ප්‍රවේගය සහ ඒ මගින් විස්ථාපනය ගන්න එක මේක හරි වැදගත් වෙන්නේ මේක අමාරු හින්දා නෙමෙයි ළමයි අර දුර විස්ථාපනයේ වේග ප්‍රවේග තොරණ මන්දන ඒවා හොඳට ප්‍රැක්ටිස් කරනවා මේක වැඩි ඒගොල්ලන්ට ටච් වෙන්නේ නැහැ ටිකක් නිතර ගණන් හම් වෙන්නේ නැති නිසා හරි ඒගොල්ලෝ මේක අතාරිනවා ඊට පස්සේ මතක නැහැ මෙලෝදේ තොර ගොඩක් දුරට මේ වගේ සම්බන්ධ මේ ආශ්‍රිතව ප්‍රශ්නයක් ඇහුවොත් කෙලින්ම අහන්නේ විස්ථාපනේ. කෙලින්ම ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි දීලා එයාගෙන් විස්ථාපන යනවා. එතකොට ඒ දරුව හරියට මේ ගැටළු සහගත තත්ත්වයට පත් වෙනවා. මොකද එහෙම අවස්ථාවේදී විස්ථාපන යන ක්‍රමයක් නැහැ. ඒගොල්ලෝ එතකොට දානවා මේ ප්‍රවේගය සමානයි විස්ථාපන විදිම කාලය දාලා ඒකෙන් හදන්න හදනවා. ඒකෙන් ගන්න බෑ. ඒක නිසා මේක විශේෂයෙන් මතක තියාගන්න හරි බලන්න මධ්‍යයක ප්‍රවේගය කියන එකේ අදහස මොකක්ද දැන් වස්තු ත්වරණයෙන් චලිත වෙද්දී එයාට ආරම්භක ප්‍රවේගයක් තියෙනවා අවසාන ප්‍රවේගයක් තියෙනවා පැහැදිලිව එතකොට ඒ ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදුවනම් ඒකේ මැදාගයක් එනවා අපි අර කලින් කතා කරේ විද්‍යාවට ලකුණු 80යි ඉංග්‍රීසි වල ලකුණු 10යි එතකොට අපි මොකද කරේ ඒ දෙකේ අර අන්ත දෙකක් වගේ ඒ ලකුණු දෙක එකතු කරා ඊට පස්සේ දෙකෙන් බෙදුවා හරි මොකද එතන අපේ පොයින්ට්ස් දෙකයි තිබ්බේ අන්න ඒ වගේ මෙතන අවසාන ප්‍රවේගයේ ආරම්භක ප්‍රවේගය අරගෙන අපි දෙකෙන් බෙදලා එතකොට මධ්‍යයක ප්‍රවේගය එනවා දැන් අපි උදාහරණයක් හිතමුකෝ 20 ඉඳලා 30ට ගිය අවස්ථාවක් කියලා ඒ කියන්නේ 20 නෙමෙයි 10 ගමුකෝ 10 ms ශ්‍රේණියකේ ඉඳලා 30 ms ශ්‍රේණියකට ගියා ගිය අවස්ථාව හරි ආ කියන්නේ 10 ms ශ්‍රේණියකේ ඉඳලා ප්‍රවේගය
දහයයි තිහයි හතලියයි හතලිය දෙකට බෙදපුවම විස්සයි දැන් ඕක ඔය කියන තරම් අමාරුද නෑනේ එතකොට ප්‍රවේගයේ ඒකක මොනවාද ms ශ්‍රේණියකනේ හරි දැන් බලන්න ඔයාලා මේ නිකන් ස්ක්‍රීන් එකක් බලහනේ හිටි කොහෙවත් ලිව්වෙත් නෑ මේක හොඳට තේරුම් ගත්ත දැන් ඔයාලගේ ඔළුවේ තියෙන නම් මේ ගණන් හදන්න බෑ ලිය ලිය නැතුව බෑ හරි අමාරුයි කියලා දැන් මේ හිතෙන් හැදුවේ නැද්ද හිතෙන් හැදුවනේ දැන් ඕක අමාරු වෙන්නේ මේ වගේ ආරම්භක ප්‍රවේගය 5.25 ms ශ්‍රේණියක අවසාන ප්‍රවේගය 8.3725 ms ශ්‍රේණියක කොහොම දුන්නොත් ඕක එකතු කරලා දෙකෙන් බෙදන්න වෙලා යනවා ඒක හිතෙන් බෑ තමයි හරි ඒක වෙනම කතාවක් ඒකෙන් කියේ ඒ කියන්නේ ඒ ගණන් සංකීර්ණ ඒක මටත් බෑ හිතෙන් හදා අමතක වෙනවා තොම මම මටත් වෙන්නේ ලියාන හදන්න තමයි මොකද ඉච්චර ලොකු ගණන් මතක තියාගන්න ඉන්න බෑ ඒක වෙනම කාරණාවක් හරි අපිට හිතෙන් සරල ගණක් හදන්න පුළුවන් නම් ඒ කියන්නේ අපිට මේක හොඳට තේරෙයි දැන් මේ අපි හරි උතර දැන් ඒකේ කීයද age 10යි 30යි 40යි 42කින් බදව 20යි ඒක මධ්‍යක ප්‍රවේගය 20යි ms ශ්‍රේණිය දැන් ඒකෙන් අපිට ඒ අදාළ කාලය තුල අපි හිතමු මොකක් හරි කාලයක් මෙන්න මේ ප්‍රවේග වෙනස වෙන්න ගිය කාලය තත්පර 5යි කියලා දුන්නා කියලා තත්පර 5යි කියලා දුන්නා. ඒතොර තත්පර 5යි නම් ඒ වෙන්න ගත වෙච්ච කාලය ඊළාට අහන විස්ථාපනය. ඒතොර විස්ථාපනය සමානයි මධ්‍යයක ප්‍රවේගයේ ගුණ කිරීම කාලය. ඒතොර මධ්‍යයක ප්‍රවේගයේ කීයද? දැන් හෙව්වනේ 40 බෙදීම 2 20නේ ආවේ. ඒතොර 20යි ms ශ්‍රේණියක ගුණ කරනවා තත්පර 5යි. ඒතොර 24 500යි. හරි සරලයි මේ. හරි. ඔබ හොඳට මතක තියාගන්න. විශේෂයෙන් තොරණය සම්බන්ධව කතාවක් ඇද්දී ඔන්න ඔය මධ්‍යයක ප්‍රවේගය අහලා ඒකේ විස්ථාපනය හොයන්න කියාවිමයි. හරි ඒක නිසා හොඳට බලන්න හරි හොඳයි එතකොට ඔය ටික තමයි අද දවසේ මම යොදාගත්තේ ඔයගලන්ට කියලා දෙන්න හරි කිසිම අපේ ගාණක් ලියලිය හැදුවේ නෑ අපි හිතින් තමයි ගණන් හැදුවේ මම ෂෙයා කරන එක නවත්තනවා හරි එතකොට මේකේ ප්‍රසන්ටේෂන් එක මම සේව් කරලා එවනවා අපිට හිතපු තරම් කාලයක් ගියෙත් නෑ එතකොට YouTube අප්ලෝඩ් කරනවා ඔගලන්ට මේක YouTube මම අප්ලෝඩ් කරනවා හරි එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නැවත වතාව බලන්න ගණන් වලට ඔගොල්ලෝ තනියම මේවා ඇප්ලයි කරන් try කරන්න හරි මම ලබන සතියේ ඔගලන්ට ගණන් මේ සම්බන්ධව ගැටලු ටිකක් දාලා මේ විදිහටම සාකච්ඡාවක් සිද්ධ කරමු මොනවා හරි ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් chat box එකට දාන්න පුළුවන් කෙනෙක්ට කතා කරලා අහන්නත් පුළුවන් පන්තිය ගැන ඉදිරි තොරතුරු හරි නැත්නම් මේ සම්බන්ධව තියෙන ගැටලු හරි මොනවා හරි තියෙනවනම් PDF මාධ්‍යයෙන් තමයි යවන්නේ මොකද PowerPoint එක මේ විදිහට එවුවොත් ඔයගලන්ට ෆොන්ට්ස් එහෙම වෙනස් වුණොත් මේක පේන්නේ නැති වෙන නිසා හරි හොඳයි එහෙනම් අපි ඔතනින් ඊළඟ අද දවසේ කටයුතු අවසන් කරමු thank you හරි සම්පූර්ණ ලියන්නට